ඔබ දන්නවට අෂ්ටාන ගැන දැන් ස්වාමීන් වහන්සේලට එක මහා සංගරත්නයට දැන් දොලහම පස්සේ අපි කෑම එකන දාන දෙනවවෙනුවට බුදුහාමුදුරුවෝ කියලා තින මේ අෂ්ටපාන භාවිතා කරන්න එක. ඉතිං අෂ්ටපානවලින් එකක් තමයි එක මේ තියෙන පළතුරුවර්ග ඔක් කොමින්ම අටයි පානවර්ග දීලතියෙන. ඉතිං ඒ එකක් තමයි මේ උගුර ැස කියෙන. ඉතින් අද මම ඔබට කියල දෙන්නේ කොහොමද උගුරැස පැලයක්. චක වා ගන්න කිය එකන අත්තක් මුල්ලදගන්න කොහොමද මොකද උදුරග උරස්ව වර්ග තුනක් යෙනවා. දැන් එක වර්ගයක් තයි දේශය උගරස්ව. ගොබ දන්නවාර් කටුත් තැන් දෙන්න ඊළඟට කොලේ හීනයට යනෙ ති එකයි කටුලොවි කියලත් නම වැටිල තියන්නේෙ ඒ දේශය උගුරැස. ඊට පස්සේ දැන් ගොඩක් ඊළඟට පිටරටවලින් ආපු වර්ග දෙකක් තියෙනවා එකක් එකත් කොඩා ෙඩිහද දෙෙන උගරස්ස වර්ගය අනිත්තක ලක යෝද ෙඩි හැදෙන උගුරැස. ඉතින් මේ හැම උගුරැස්ස අපිට ඇටවලින් පැළකරගන්නට වඩ හරි ලේසි අත්තක් පැළකරතම් මොක දෙතකොට අර බද්ධ පැලයක වගේ පොඩි කාලෙම ගෙඩි හැදෙනවා. අනිදදේ තමයි ඔබ පෝච්චයක සිටවුව දැම්මම් මේ ඉන්න උගරැස ගහ කැටිතින් මෙතන හෙවනයි නමුත් මේ ගහට වඩා පෝච්චියක සිටව්ුව හම අවුරුද්ධ සෑම කාලයකම වගේ ගෙඩිතියෙනවා ඉති අන්නේකයි අනිත්තාශය. ඉතින් මං අද ඔබට කියල දෙන්න ලේසියෙන් කොහොමද උගුරැස්සත්තක්. රගන්න කියල් හැබැ ඉති ඔබ මේ වීඩියෝ එක මගරින්නැත්තුව මුලයිදල අගටම බලන්න මොකද ඒ අපි දල් අද්ද අත්ති ගන්නකම අන්නේ වගේ දේවල් තෝරාගැනීම ඊළඟට ඔබ කට්න හැඩේ අන්නවා ගොඩා ඔබට වැදගත් ඉතින් ේසියම සති තුනක් විතර කාලයක් ඇතුල ඔබට මුල්ලදගෙන හොඳ උගරැස්ස පැලෑ කදාගන්න පුළුවන් කොහෙන් හරි ඔබ ගමනක් යනකොට යාලයෝග ෙදරින් හරිත්තක් කඩාගෙනාවහම ඒත්තෙන් අපි පැලෑ කදන හැටි ඔබට කියලදේ. මේතියෙන්නේ පොඩි ගුරෙස හැ ගහේ කන්දේ කටු නෑ ඉතිං හොඳට එකන මේ ගෙඩිය එනවා හැබැ ගෙඩිය පොඩි ඉදි මේකත් විදේශවලිින් නාපු උගරස්සවක හැබයි මේ ඔබට අත්තක් ලේසියෙන් වවාගන්න පුල ඇති මංම එද මේ ගෙඩියක ඇඩුව මේ අපිට අරවගම පොඩි කරලා කෑමට ගන්න පුළුව ඉති මෙහෙම පොඩිකරගෙන කෑවහම හරි රසයි ති නිත්වාර්ය තමයි ඒ යෝද ෙඩි ලොක ගෙඩි හැදෙන ගුරැසවල නිව තක් කල ගෙටිගේ ලොකෙනවා ඉදි මේ වැෑඋනත් කටු නෑ ඔබට ලේසිෙන් අතු පැළකරගන්න පුළුවන්. ඉතිංදැ මේ වර්ගයට අමතරව තවතියෙනවා ඔබට දේශීයෝගුරැස්ස. ඉතින් මේ දේශය උගුරැස්සවල කටු තියනවා හරිට කටුපොකුරපොකර ඇවිල හරි ලස්සන්නනයිතිං ඒක. ඉතිං ඒවැත් ගෙඩි පිරෙන්න්න හැදෙනවා. හැබයි මේ වර්ගතුන්නම ඔබට අතුවලින් පැලකරගන්න පුුවන් අනිදේ තමයි. බ පෝචියක හිටවොත් පොඩිකාලෙම ගඩියන ොකද හැමෝමැසේලින ගන්නේ අපේ වත් ගහක් හිටවන්න පළතුර ගහක් හිටවන්න ඉඩනැකිල් ඉති පෝචියයක හිටවුවොත් ඒ ඉඩකඩ ප්‍රශ්නයයක් විස දෙනව හැබැ අව්ුව අනිවාරය මේ උගරැස්ස සාාකයට අත්්‍යවශ්‍යයි ඉති මම මෙන්න මේ වගේ අත්තක් තම කපාගන්න මේ සාමාන්‍යෙන් අපි සිටවන්න කොට ටිකක් මේ වගේ හොඳින් මහතත්තක් ගන්න ඕනේ ඉති මම මේ විදියට මෙහෙම කපාගන්නවා දැන් ඔබට පේනවා මේ අත් අපිට සිටවන්න පුුව ඊළඟදේ තම අපිට මේ අත්තේ මේ අනවශ්‍ය රිකිලි අයින් කරලා මේ ලේසියෙන් පැලවිෙනෝ මේ කන්ද වගේ කොටසයිති අපිට කොල ච්චරවශ්‍ය නැක් මොකද කොල ප්‍රමාණය අඩුවෙන තරමට එයාට ැූ මොකද මේයාගේ මූලපද්ධතියක් නැතින්ද මූලද්ධතිය එනකක් එයායට දරාගනීම ශක්ති ලේසිේ නැත්තං ජලවාශප ගොඩක් වහන යනි ති අපි මේ කොළ ප්‍රමාණය අඩුරගන්න පුුව කොළ අඩුකරගෙන මේ එකෙන මේ කොලයක් හැලිච්ච තැනකට පහලින් මේ වගේ තැනකින් නිකම් මෙහම අංශක මෙහෙම හැඩේට කැපුමක් කරගන්න. ඊළඟට ඔබට තියෙන්නේ. මේක කෙලින්ම භාජනයක සිටුවන්න පුළුව හැබබැයි මේ භාජනය වැලි වැඩි දැ මේකේ වැලි ගතිය වැඩි මේ වැලි පහට කොම්පෝස් එකක් වගේ මිශ්‍රණයක් තමයි තියනෙ ඉතින් ඒවාගේ මිශ්‍රණයක් ගන්න ඕනේ ඉතින් ඒක අපි මුලින්ම සිදුරක් සාදාගන්න. හැබැයි මේකට හොඳට ජලය දාළතිබ්බොත් මේ භාජනයට අපිට ආය අනව පස්සේ ජලයදාමන්න අවශ්‍ය වෙන්න. ඊළඟට අපි මේ වගේ. ඔබ දන්න මේ ෝමරිකා ජෙල්ල එක මේ ජෙල්ල එක කියන හොඳ හෝන. අපිට මේ වගේ කෝමාරිකා ජෙල් පොඩ්ඩක් මේක මුල තවරගන්න පුළුවන් තවරගෙන කුස්ස අයිංකන්න අල්ලු මෙන්න මෙම අලු ස්වල්පයක් මෙහෙම මේ උගුර ඇසත්්‍යේ මුල මෙම ආලේප කරගන්නවා. ආලේප කරගෙන අපිට මේ භාජනයේ සිදුරට මේක හොඳින් මෙම පැලකරගෙන මේ හොඳින් තද කර ගැනීම සිදුකරගන්නවා ඒක නතකොට තම මේ මූල පද්ධතිය එයාට මුල් ඇදගන්න. ඒකැනේ වාතය නැතුූ හොඳින් ජලය ලැබෙන්. ඊට බස්සේ ඔබට මේ ්‍රන්ස්පේර නිටි කොලේගින් හරි නැත්තම් අම්මේ යිංකරපු කපපු බෝතල්බාග කමුණ යිද ඒගත්ත ට්‍රන්ස්පේරෙන් හිද ඒ එකෙන් මම මේක මෙහම වහ ගන්න ඉති මෙහෙම වහගතහම මොකද මෙයාට සුලං මේක ඇතුළට යන්න මේක කවවෙලා තියෙන්නේ ඊළඟට ප්‍රධානමදේ ඔබ මේ සෙවනක තිබිය යුතු. එකනේ ලයා ලෝක ඇක්තිබුණට කමන්න ඩිරෙක්සන්නට් එකක් නැති ගහක්්‍යයට හරි වැරෙන්ඩ එකක ඒ වගේ තැනක මේක තියන්න මේක දින විසේකක් යනකොට මේක හොඳින් මූල පද්ධතිය නවා.ඉති ඔබට මෙන්න මේ ක්‍රමයට ලේසිය නුගුරස්ස මුල්ලද්දගන්න පුළුවන් ඉතිං මේකට වදා තවක්‍රමයක් තිය. ඉතින් මේ විදිහට ඔබට පොඩිියත්තක් නැතු න්න ලොකුත්තක් වුණත් කෙලින්ම ලේ ක්‍රමයට කරගෙන මුල්ලදගෙන තකොට හැටිය කාල වැඩපු යන මාස දෙක තුන කැන ෙම මුල්ලදගෙන පැකරගන්නත් පුළුව නමුත් මේ අත්තු ක්‍රමෙන් වැට ලේසියෙන් පෝච්චයක ඔබට සාදාාගන්න පුළුව ඉති ම හිතනවා මේගේ පලතුර ඔබේ නිවසේ තිබියුතු. හිද අනිවාරයෙන් පලතුරුවන්න මේ අත්ක් පැළකරගත්තුො ඔබද පොඩිකාලි මර මෞගහය වගේ ලොෝ හොඳින් ගෙඩියන උගරැස් පැලයක් සාදාගන්න පුළුව අනිත්දේ. දැන් අපේ මේ වීඩියෝස් අප එක නිර්මාාත්මක වඩෝදානහිද ඒවා යිති මිස් නොකර බලන්න ඔබටත් ඔබේ යාලුවන්ටත් බලන්න අනිවාර්ේෂයයා කරන්න ඉතින් අපට සතුුයි මොකදම මේ සබස්ක්‍රයිබර්ස්ල වැඩි වෙනවා ගොඩක් මෙෙන්සෙන ති ඒ දක්කින්නකොට හරි සතුටු තවදයක් තමයි. දැන් මේ දැනට ඔ ගැමිය YouTube චනල සබස්ක්‍රයිප් කර නත සබස්ක්‍රයි් කල බෙල්ලා එකන්න එකත් ක්‍රික් කරන්න එතකොට අනිත්තයට තිස්සෙල ඔබට අපේ වෙනස් වෙන වීඩියෝ නොටිෆිකේෂන් විදිහට එනහිද හමෝට මිසල් ඔබට බලන්න පුුව ඉතින් ම ඩස්කපක්ෂ් එකේ තවත් ලික් දාන්න ඉතින් ගොඩාක් අගාවත තියෙන ගැටලු මේ වීඩියෝ මාලාවෙන් ඔබ විසදය කියලා අපි බලාපොරොත්තු වන ඉතින් අපි තවත් මේ වගේ වඩියෝකින් හමුුව. ඔබට තෙරුවන් සරණයි.